ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත ප්‍රධාන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවදහනේ පුවත් සිරස්තල වෙත දස දෙසින් දහස් ගණනින් ජනතාව ගාලු මුවදොරට අලුත් වැඩියා කටයුත්තක් බව පවසමින් ගාලු මුවදොර කොටසක් වසා දමයි जनाधिपति लेखम कार्यालय इदिरी पिटत जनता विरोध थावे कतोलिक पूजक वरुण कन्या सोहिरियन जनता समग वीदी बसी वत्मन राज्येट विरोधे पलकर्मिन लोपुरा थावमत विरोध था खन्नेतुए इन्न जनतावट बेहेत पेत्तत नैतिवेन लाकुनु औषध रसक मिल सियट विस्सकी निहलट तत्वय भयानकाई औषध हिंगाई लेडवेन्न एपा अनतुरु करगन्नत एपा श्रीलंका वैद्य संघमेन इल्लीमा कंदुलु गैस गहनकोट दुआन्न एपा विशेषज्ञ वैद्य वरुण गुणतिलक कियाई अवुरुद्दट सतोसेन अद सिट सहन मल्ला सतोसेत बडुने जनतावगेन चोदना अद कपान्ने पय देकाई अंदुरट हुरु ऊ वैद्यवरु विरोधे තවමත් ගාලු මෝදර රැඳී සිටිනවා අලුත් වැඩියා කටයුත්තත් හේතුවෙන් ගාලු මෝදර කොටසක් වසා දමා තිබීම හේතුවෙන් උද්ඝෝෂකින් මාර්ගයේ සිය විරෝධතාවය පළ කළා ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරි පිටත පැමිණ සිය විරෝධය පළ කරනු ලැබුවා රට තුල පවතින අර්බුදකාරී තත්වයට හා වත්මන් රජයට විරෝධය පළ කරමින් අද දෙවන්ත උද්ඝෝෂණයක් ගාලු මෝදරදී උදෑසන 9:30ට පමණ ආරම්භ වුණා කෙසේ වෙතත් ගාලු මෝදර පිටියේ කොටසක් සංවර්ධන කටයුත්තක් හේතුවෙන් බව පවසමින් වසා දමා තිබුණු දක්නට ලැබුණා මේ හේතුවෙන් විරෝධතාකරුවන් ගාලු මෝදර මාර්ගය භාවිත කරමින් සිය විරෝධය පළ කළා යුක්තිය නැහැ දිවයිනේ නන්දසින් පැමිණි උද්ඝෝෂකින් රජයට විරෝධය පළ කරමින් පාගමනින් ගාලු මෝදර පිටියට පැමිණියා
විරෝධතා කරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ උද්ඝෝෂණයේ නිරත වුණේ මේ ආකාරයෙන්. මේ හේතුවෙන් ගාලු මූදර පිටිය අසල දැඩි රථ වාහන තදබදයක්ද හටගත්තා. වාහනවල ගමන් කරන පුද්ගලින්ද නලා ශබ්ද කරමින් විරෝධතාවයට සහාය පළ කර සිටියා. Thank you.
අදුදැසන සිට විශාල ජනතාවක් ගාලුමෝදුර පිටි ආසන්නයේ උද්ඝෝෂණ කරන ස්ථානයේ සහ ජනාධිපති ලේකම් කාර්යාලයවට උද්ඝෝෂණේ නිරත වුණා. ඉතින් අද පස්වරුව වන විට සම්පූර්ණයෙන්ම ගාලුමෝදුර ආසන්න මාර්ගයේ වසා දැමීමට ජනතාව කටයුතු කළා. ඒ වගේමයි ජනාධිපති ලේකම් කාර්යාලයවට අද පස්වරුව වන විට විශාල ජනතාවක් එහි හිඳමින් සිය විරෝධය පළ කළා. ගෝඨාභය රාජපක්ෂ ඔයා යන්න ගෙදර ඔයා මේ රටේ හිටිය ඇති ගෝඨාභයගෙන් පස්සේ අනිත් රාජපක්ෂල ඔක්කොම ඉල්ලා අස් වෙන්න ඕන මම නම් ආවේ මිරිහාණෙන් අල්ලපු වත්තේ ඉඳන් හැබැයි කියන්න තියන්නේ මෙච්චර කල් හොරකම් කරලා රට නාස්ති කරලා ඉවර වෙලා තවත් ලැජ්ජ නැතුව ඉන්නේ නැතුව කරුණා කරලා යන්න තරුණ නායකයින් තරුණයින් පිරිසක් මෙතනට ඇවිල්ලා ඉන්නේ මේ රාජපක්ෂ භීෂණී රට බේරගන්න අපි කියන්නේ මේ අවස්ථාවේ මේ රටින් යන්න ඇමරිකානු පුරවැසියෙකුට මේ රට කරන්න බෑ අපේම ජනතාව වෙනුවෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ අපේ තරුණ පරපුර වෙනකක් ඇත්තටම කියන්න තියෙන්නේ හැපිලා දෙන වැරදි පරපුරාවක් එක්ක ඒක තමයි කියන්න තියෙන්නේ මේ වෙලාවේ මේක මේ කිසිම විදියක පන්ති ભેදයක් ආගම් ભેදයක් ಜಾති ભેදයක් නැතුව මේ රට වෙනුවෙන් අපි ඔක්කොම එකතු වෙලා මේ තියෙන අවස්ථාව මේ රට ගොඩ ගන්න ඕනේ තව මාසයක් දෙකක් ගියොත් අපි සෝමාලියාවටත් වඩා අන්ත වෙනවා ඉතින් මේක හැමෝගෙම වගකීමක් මේ වෙලාවේ අපි ඔක්කොම එකතු වෙලා මේ තියෙන දේ පැහැදිලි කරලා මේ රට ගොඩ ගන්න එක තාත්තේ හිතා ගන්න බෑ මෙතන මාර්සනකක් ඇවිල්ලා ඉන්නවා පුදුම විදියට මිනිස්සුන්ට සාධාරණයක් වෙන්න කියලා මම හිතන්නේ මිනිස්සු ඉල්ලනවා ඕකේ Also, all of us get together as one in one voice for Rajapaksa to go home. දැන් මේ අප්‍රේල් 9 වෙනිදා මේ ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් ගෝල් ෆේස් එකට ඇවිල්ලා තියෙන ස්වේච්ඡාවෙන් මේ රටේ අද දුක් විඳින ජනතාව පෙළලා තියෙන ප්‍රශ්න වලට මේ ආණ්ඩුවට බල කරන්න. රජයට විරෝධය පළ කරමින් අදත් රට පුරා විරෝධතා සංවිධානය කර තිබෙනවා. දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන ඇතුළු විවිධ පාර්ශවයන් මෙම විරෝධතා සංවිධානය කර තිබුණා. මේ අතර ලොව පුරා සිටින ශ්‍රී ලාංකිකයින්ද රජයට විරෝධය පළ කරමින් උද්ඝෝෂණවල නිරතව සිටිනවා. වත්මන් රජයට විරෝධය පළ කරමින් රට පුරා විරෝධතා සංවිධානය කර තිබෙනවා. මේ ජනතා විමුක්ති පෙරමුණ මහරගම නගරයේ සංවිධානය කර තිබූ විරෝධතාවයයි. जी नेता नंबर 1 जी नेता अभी आवेदी हेलो बनावा आगे बेल बाई
ගම්පහ නගරයේදීද ජනතා විමුක්ති පෙරමුණ විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. මේ ජාතික ජන බලවේගයේ බදුලි නගරයේ සංවිධානය කර තිබූ විරෝධතාවයයි. නුවරඑළිය නගරයේ වෙළඳසැල් වසාදමා ව්‍යාපාරිකයින් අද විරෝධතාවයේ නිරත වුණේ මෙලෙසින්. මේ හොරණ ගුරුගුඩ ප්‍රදේශයේ ජනතාව සංවිධානය කර තිබූ විරෝධතාවයයි. වත්මන් ආණ්ඩුවට එරෙහිව ලොව පුරා සිටින ශ්‍රී ලාංකික ජනතාවද පසුගිය දින කිහිපය පුරාම විදෙස් රටවල විරෝධතා සංවිධානය කර තිබුණා. මේ කැනඩාවේ වසන ශ්‍රී ලාංකික ජනතාව සිය විරෝධය දක්වූ ආකාරයයි. නවසීලන්තයේ ශ්‍රී ලාංකික ජනතාවද විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉල්ලා සහ වත්මන් රජයට විරෝධය පළ කරමින් ප්‍රදේශ කිහිපයක විරෝධතා සංවිධානය කර තිබෙනවා. ඒ කතෝලික පූජකවරුන් හා කන්‍යා සොහොයුරියන්ගේ මූලිකත්වයේ පාස්කු ප්‍රහාරයට යුක්ති ඉල්ලා සහ රටේ පවතින වත්මන් ගැටලුකාරී තත්ත්වයට විරෝධය පාමින් කතෝලික ජනතාව සහ සිවිල් ක්‍රියාකාරීන් අද පෙරවරුවේ සිට විරෝධතා සංවිධානය කර තිබුණා. පාස්කු ප්‍රහාරය සැකකරුවන් වහාම රටට හෙලිකරන ලෙස බල කරමින් මීගොම ප්‍රදේශයෙන් සාමකාමී පාගමනක් ආරම්භ කෙරුණා. ඒ අනුව කටුවපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සිට කොළඹ කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානය දක්වා විශාල පිරිසක් පාගමනින් පැමිණියා. අද රජයේ බලයෙන් ඉන්න රජය එදා ඡන්දයට ඉදිරිපත් වෙද්දී ඒ සිද්ධිය සම්පූර්ණයෙන්ම ඒගොල්ලෝ පාවිච්චි කළා. ඒගොල්ලෝ ජාතීන් අතර සැකය ඇති කරන්නට කටයුතු කළා. විශේෂයෙන්ම මුස්ලිම් ජාතිකයන්ට විරුද්ධව විවිධාකාරයේ බය ඇති කිරීම කරන්නට උත්සාහ කළා. මහ විනාශය පිටිපස්සේ කුමන්ත්‍රණයක් තියෙන්න පුළුවන් කියලා. දැන් අපිට එළිදරව් වේගන යනවා කුමන්ත්‍රණකාරයෝ කවුද කියලා. මේ කුමන්ත්‍රණකාරයන්ට බලය අල්ලගන්න පුළුවන්. නමුත් බලය ආරක්ෂා කරගන්න බැහැ. ඒ නිසා වෙන්නට ඇති අද වෙනකොට මේ රට කොයිම ආකාරයකටවත් ඉදිරියට ගෙනියන්න බැරි වියාතුල තත්ත්වයක් උදා වෙලා තියෙනවා. මේ අතර රදුගුරු කීර්ති ශ්‍රී ප්‍රනාන්දු පියතුමන් ප්‍රකාශ කළේ පාලකීන් වහාම ජනතාවගේ පීඩාවන්ට සහන සලසා දීමට ක්‍රියා කළ යුතු බවයි. මේ වෙලේ දේශපාලන වාසි ගන්න යන්න එපා. මිනිස්සුන්ගේ දරිද්‍රතාවය තුල මිනිස්සුන්ගේ බඩගින්න නිවන්න. මේ ප්‍රශ්න යම් තාක් දුරට සමතකටපත් කරන්න උත්සාහ කරන්න. යම් කොටසකට යමක් බැරි වුණා නම් ඒ තවත් එල්ලගෙන ඉන්න එපා. ඒ යටහත් පහත් වෙලා ඒ පුළුවන් කෙනෙක්ට ඒකට ඉඩ දෙන්න. මේක එක පවුලක නැත්තම් එක ජනකොටසක එක පාක්ෂික කාරණයක් නෙමෙයි, මේක මේ රටේ කාරණයක්. ඒ නිසා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා ඒ ගැන සාවධානව කල්පනා කරලා ඔබට කරන්න බැරි වුණා නම් ඒක අනිත් අයට අවස්ථාව ලබා දෙන්න. ජාති කුල මල ભેද පක්ෂපාත ભેදකින් තොරව. මොකද මිනිසුන්ගේ දරිද්‍රතාවය වැඩි වුණොත් ඒ මිනිස්සු මොනව කරයිද දන්නේ. එමෙන්ම කතෝලික සභාවන් මගින් සංවිධානය කළ සාමකාමී පා ගමන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක පැවැත්වුණා.
මෙන්න දැන් ලැබුණු පුවතක් මුදල් අමාත්‍යවරයා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ මහා බැංකු අධිපතිවරයා ඇතුළු නියෝජිතින් පිරිසක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමට ලබන 18 වනදා මෙරටින් පිටත් වෑමට නියමිතයි දින 5ක කාලයක් ඔවුන් මෙම සංචාරයේ නිරත වනු ඇති මෙන්න එම පුවත නැවතත් මුදල් අමාත්‍යවරයා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ මහා බැංකු අධිපතිවරයා ඇතුළු නියෝජිතින් පිරිසක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමට ලබන 18 වනදා මෙරටින් පිටත් වෑමට නියමිතයි දින 5ක කාලයක් ඔවුන් මෙම සංචාරයේ නිරත වනු ඇති කඳුළු ගෑස් වලට නිරාවරණය වන ඔබ අනුගමනය කළ යුත්තේ මොනවද ඉන් ආරක්ෂා වන්නේ කෙසේද කඳුළු ගෑස් ගහනකොට දුවන්න එපා මේ ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කරන කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතා කඳුළු ගෑස් මේ දිනවල වැඩි වශයෙන් අහන්න ලැබෙන දෙයක් කඳුළු ගෑස් කියන්නේ වායුවක් කියලායි හැමෝම දන්නේ නමුත් එය වායුවක් නෙවෙයි පවුඩරයක් එහෙම නැත්නම් කුඩු වර්ගයක් කඳුළු ගෑස් වලට නිරාවරණීය වෝහොත් ප්‍රධාන වශයෙන් කැස්ස ඇස්වල දැවිල්ල වගේම ශ්වසන අපහසුතාවයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා මේ දිනවල අපේ රටේ ජනතාව උද්ඝෝෂණවල නිරත වෙමින් සිටිනවා උද්ඝෝෂකින් විසිරුවා හරින්නට කඳුළු ගෑස් භාවිත කළද ඉන් සිදුවන අතුරුඵලයන් ගැන කවුරුන් හෝ දැන සිටියාද මේ පිළිබඳව විශේෂ පැහැදිලි කිරීමක් සිදු කිරීම සඳහා අද සියත සුන්දර ශනිදා වැඩසටහනට කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතා සහභාගී වුණා කඳුළු ගෑස් ප්‍රහාරයකදී අපි ඇත්තටම අපි ආරක්ෂා වෙනවා නම් පළවෙනි දේ තමයි ඇත්තටම අපි ආරක්ෂා කරගන්න ඕනේ බොඩි පාර්ට්ස් එහෙමත් නැත්නම් ශරීරයේ අංගෝපාංග කිපයක් තියෙනවා ඇස් ඊළඟට නහය සහ මුඛය ඇත්තටම ඇස් වලට මේ ගොගල්ස් දෙක බිඳීමකට ලක් නොවන ඇස් ආවරණ නහය සහ මුඛ ආවරණය මොකද මේකෙන් තමයි මේක දේහගත වෙන්නේ මෙවැනි කඳුළු ගෑස් ප්‍රහාරයකදී ඇතිවෙන දැන් මේ අපහසුතාවෙන් ගොඩක් වෙලාට ඇතිවෙන්නේ දැන් මේකෙ තිබෙනවා මේ රසායනික සංවාගයන් ඇත්තරම මේ වෙනහළු කරා ගමන් කිරීමේ හේතුවෙ. ඒකට අපි දැන් ගොඩක් වෙලාට කරන දෙයක් තමයි මේ කඳුළු ගෑස් ප්‍රහාරයක් වෙනකොට අපි දුවනවා. ඇත්තටම දුවන්න හොඳ නැහැ. මොකද ඒකට හේතුව අපි යන්න ඕනේ ඉතාමත් කඩිසරව මේ ප්‍රදේශෙ නික්මී යෑම කරන්න ඕනේ. හොඳට වෙන්ටිලේටඩ් ඒ කියන්නේ හොඳට හුලං තියෙන පරිසරයකට අපි යන්න ඕනේ. ඇත්තටම අපි ඒ වගේ තැනකදී ඇත්තටම සුලං දිශාව පිළිබඳව ඇත්තටම වැදගත් වෙනවා. මොකද අර එන මේ ප්‍රහාරය එන ආකාරය සහ සුලංගේ දිශාව පිළිබඳව අවබෝධයක් ඇත්තටම තිබීම වැදගත් වෙනවා. කඩිසරව නික්මෙන්න ඕනේ නැතු දුවන්න හොඳ නැහැ කියලා කියන්නේ මොකද අපි ඉක්මනින් වේගෙන් හුස්ම ගන්නකොට තව දුරටත් අර රසායනික ද්‍රවයන් අපේ පෙනහ කරා ගමන් කරනවා. ඉතින් එතකොට ඒකෙදී ඇත්තටම මේ ලොකු හානියක් සිදු වෙන්න පුළුවන්. ඒ නිසා අර තියෙන අපහසුතාවයන් ගොඩක් වැඩි වෙන්නට පුළුවන්. ගෑස් නැතුව විදුලිය නැතුව ජනතාවට ජීවත් වෙන්න පුළුවන්. හැබැයි බෙහෙත් නැතුව ජීවත් වෙන්න පුළුවන්ද? අද රටේ ඖෂධ හිඟයි. හොයලා හොයලා ගන්න බෙහෙත් පෙත්තත් ගිනි ගණන්. මේ අතරේ ඖෂධ වර්ග රසක මිල ඊයේ සිට 100කට 20කින් යළි වැඩි කරන්න අවසර ලබා දී තිබෙනවා. මේවන විට රටේ පවතින අර්බුදකාරී තත්ත්වයේ හමුවේ ජනතාව අන්ත අසරණ වෙලා. තෙල් නැතිව හිටියත් විදුලිය නැතිව හිටියත් අපිට ඖෂධ නැතිව ජීවත් වෙන්න බෑ. මොකද එතන තියෙන්නේ තවත් කෙනෙකුගේ ජීවිතයක් වෙන්න පුළුවන්. පවතින ඖෂධ අර්බුදයට විසඳුම් ඉල්ලා පසුගිය දින කිහිපය පුරාවට සෞඛ්‍ය වෘත්තිකයින් පාරට බැස්සා. කෙසේ නමුත් මේ අර්බුදකාරී තත්ත්වයේ හමුවේ මීට පෙර ගැසට පත්‍රයේ පළ නොකරන ලද අත්‍යවශ්‍ය නොවන ඖෂධ නිෂ්පාදනවල මිලකණන් ඊයේ සිට බලපැවැත්වෙන පරිදි ඉහළ නැංවීමට අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව 20%ක උපරිමයකින් ඖෂධ මිල ඉහළ නැංවීමටයි ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමිව ඇත්තේ. පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේද අද අදහස් පළ කළා. ලොකුම ප්‍රශ්නේ දැන් අපිට දවස් 9ක 10ක නිවාඩුවක් තියෙනවානේ. ඒතර ඔක්කොම ගෙවල් වල ඉන්නේ කරුණා කරලා ලෙඩ වෙන්න එපා, තුවාල කරගන්න එපා. ඒවා කරගන්න කාලයක් ඉස්සරහට එන්නේ විශේෂයෙන් රතිඤ්ඤපත්තු කරනවා, බීලා සමහරලාට එමේ යනවා. ඒකින ඒවා සීමා කරන්න. දැන් අපි අවුරුදු 2ක් ඒවා කෙරුවත් ඉතින් මම හිතන්නේ මහ ජනතාව අපිත් එක්ක තරහ වෙන්නේ නැතුව ඇත්තටම මේ අවුරුද්දේ සීමා කෙරුවට කමක් නැහැ. මොකද ඔගේ අපිට ප්‍රශ්නයක් තියෙනවා. 2018 වසරේ මිලියන 7ක් අපේ රෝහල් තුල රෝගීන්ට ප්‍රතිකාර කරලා තිනවා රෝහල් 1146ක් හරහා. ඒ වගේම බාහිර රෝගීන් වශයෙන් මිලියන 57.4ක ප්‍රමාණයකට ප්‍රතිකර්ම සිදු කරලා තිනවා. එක පුද්ගලෙට අපි වැය කරන වියදම ඇමරිකානු ඩොලර් 163ක් වෙනවා 2018 වසරේ. ඒකේ ආණ්ඩුව
ඩොලර් 73ක් මේ සඳහා වැය කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය වශයෙන් ගත්තොත් රුපියල් බිලියන 250ක වැය ශීර්ෂයක් තියෙනවා සෞඛ්‍ය සඳහා 2018 වසරේ විශේෂයෙන්ම කැපිටල් එක්ස්පෙන්ඩිචර් කියන කොටසට බිලියන 40ක් වැය වෙනවා. දැන් මේ සංඛ්‍යාලේඛන හරහා පෙන්눔 කරන දේ තමයි අපි කොච්චර ප්‍රමාණයක් සෞඛ්‍ය සඳහා වැය කරනවද? ඒ වගේම ආර්ථිකය කඩාවැටෙන අවස්ථාවක මේ වැය ශීර්ෂය කොහොමද පියවගන්නේ? ඉතින් මේ ගැටලුව හරහා අපිට එදින්දා වැඩ කටයුතු පවත්වාගෙන යෑමේ ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ළමා රෝග ගැන ගත්තොත් ළමයින්ට රෝහලකට ඇතුළත් කරාම රෝහල් පද්ධතිය තුළ ඔවුන්ට අවශ්‍ය සේවාවන් සපයන්න. ඒතකොට ගැටලු ඇති වෙන්න පුළුවන්. ඔවුන්ට අවශ්‍ය ඖෂධ දැන්ට සීමා වෙලා තියෙනවා. ඇමතිවරු සභාපතිවරු මොනවා කිව්වත් තවමත් රට පුරා ඉන්ධන හිඟයි. දවස් කරන් සති ගණන් ජනතාව ඉන්ධන පෝලිම් වල. ජනතාව නම් කියන්නේ දැන් මේවා කියන්න කෙනෙකුත් නැහැ අහන්න කෙනෙකුත් නැහැ කියලයි. මේ අතර අද දින විදුලි කප්පාදුව පැය දෙකකට සීමා කිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබෙනවා. උග්‍ර වෙමින් පවතින ඉන්ධන අර්බුදය හමුවේ තවමත් ජනතාවට පෝලිමේ ඉන්න සිද්ධ වෙලා. පෝලිම් නිසා මේ වෙනකොට මහපාරේ දැඩි රථවාහන තදබදයකුත් ඇති වෙලා. මහපාරේ කාලය ගත කරනකොටත් පිච්චෙන්නේ ඉන්ධන කියලා බලධාරින්ට මතක් කරන්න ඕනේ. එතකොට ඉන්ධන පරිභෝජනය ඉහළ යනවා. වෙනදා ලීටරයක් ගහලා කිලෝමීටර් 10ක් 15ක් දුවපු වාහනවල රථවාහන තදබදය නිසා පාරේ ඉඳලම තෙල් ටික ඉවර වෙනවා. මේකිනුත් වෙන්නේ අමතර පිරිවැයක්. හැබැයි බලධාරින්ට නම් වගේ වගක් නැහැ. එයාලා කියන්නේම බෝලිවලට අරන් යන නිසා ඉන්ධන ඉවර වෙනවා කියලා. මේ දේවල් පේන්නේ නැහැ. කියන්නේත් ඇති වෙන්න තෙල් තියනවා කියලා. හරි, ඇති වෙන්න තෙල් තියනවා නම් ඇයි බෙදන්නේ නැත්තේ? මේ බෙදීමේ ජාවාරමක් තියනවා කියලා අපි මීට පෙරත් මතක් කළා. අදත් කියන්න තියෙන්නේ ඒකමයි. මේ ඉන්ධන බෙදීමේ තියෙන ජාවාරම නැවැත්ුවේ නැත්නම් මේ අර්බුදය දිගටම පවතීවි කියලා නම් කියන්නම වෙනවා. තෙල් අර්බුදය නිසා හටගත් විදුලි කප්පාදුව හේතුවෙන්ද ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා. අද දින විදුලි කප්පාදුව පැය දෙකකට සීමා කිරීමට මහජන උපයෝගිතා කොමිසම කටයුතු කර තිබෙනවා. අප්‍රේල් මස 13 14 15 යන තෙදින තුල විදුලි කප්පාදුව සිදුවන්නේ නැති බවයි මහජන උපයෝගිතා කොමිසම පවසන්නේ. මේ අතර මෙට්‍රික් ටොන් 60000ක ධාරිතාවයකින් යුත් ගල්ලඟුරු නෞකාවක් ගල්ලඟුරු ගොඩබා ගැනීමේ අපහසුතාවයක් හේතුවෙන් ලක්විජය බලාගාරය අසල මුහුදේ නවතාගෙන සිටින බවට තොරතුරු වාර්තා වනවා. මීට හේතුව වූයේ ශ්‍රී ලංකාව තුළ දැනට පවතින දරුණු විදේශ විනිමය අර්බුදයයි. ආසන්න වශයෙන් ඩොලර් මිලියන 17ක ගෙවීමක් මෙම නෞකාව සම්බන්ධයෙන් කිරීමට තිබෙන අතර යම් හේකින් එය පැහැර හැරිය හොත් නෞකාව නැවත හරවා යාමේ අවදානමක් මතු වී තිබෙනවා. යම් හේකින් එලෙස සිදුවුව හොත් ඉදිරි සතියේ පැමිණීමට නියමිතව තිබෙන ගල් අඟුරු නෞකාවන් දෙක සඳහාද අහිතකර ලෙස එය බලපාන බවයි විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය පෙන්වා දෙන්නේ. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද විදුලි කප්පාදුව ගැන අදහස් පළ කළා. ඒ අඳුරේ ඉඳිමින් ආණ්ඩුවේ වැරදි සහ අදූරදර්ශී මූල්‍ය කළමනාකරණය නිසා අද මුළු රටම ඉතාම අර්බුදකාරී තත්ත්වයකට පත් වෙලා. ඒක සෞඛ්‍ය රටේ සෞඛ්‍ය සේවාවටත් එකසේම බලපාලා. මේක නිසා රජයේ රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ සහ ජීවිතාරක්ෂක ඖෂධවල බරපතල හිඟයක් ඇති වෙලා තිනවා. ඒ තවදුරටත් උග්‍ර වෙමින් පවතිනවා. ඒ වගේම විදුලි බලය ඇනහිටල තියෙන වෙලාවට විදුලි ජනක යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඉන්ධන වල බරපතල හිඟයක් තියෙන නිසා ශල්‍යාගාර වගේ විදුලිය අත්‍යවශ්‍ය ස්ථානවල කටයුතු පවත්වාගෙන යාමට බරපතල අපහසුතාවක් ඇති වෙලා තිනවා. ඒක නිසා සාමාන්‍යයෙන් කරන ශල්‍ය කර්ම ප්‍රමාණය පුළුවන් තරම් සීමා කරලා හදිසි අත්‍යවශ්‍ය ශල්‍ය කර්ම පමණක් ක්‍රියාත්මක කිරීමට සිදු වෙලා තිනවා. එළවෙන සිංහන හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සතුසෙන් අලුත් අවුරුදු සහන මල්ලක් දෙන්න රජය අද සිට කටයුතු කර තිබෙනවා. ඒ රුපියල් 1950ක මුදලකට ජනතාවට ලබා ගත හැකි. එමගින් රුපියල් 700ක සහනයක් පාරිභෝගිකයින්ට ලැබෙන බවයි වෙළඳ අමාත්‍යාංශය පැවසුවේ. නමුත් පාරිභෝගිකයින් චෝදනා කරන්නේ අවුරුදු සහන මල්ල තියා අත්‍යවශ්‍ය භාණ්ඩ කිසිවක් සතුසෙත් නැති බවයි. එළබෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් දිවයින පුරා සතස අලවිසල් මගින් අලුත් අවුරුදු සහන මල්ලක් අද සිට ලබා දීමට තීරණය කළා. වෙළඳ අමාත්‍යාංශය විසින් ලබා දීමට තීරණය කළ අදාළ සහන මල්ලට අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ ද්‍රව්‍ය පහක් ඇතුළත්. නඩු සහල් කිලෝ 5ක්, සම්බා සහල් කිලෝ 5ක්, කිරිපිටි ග්‍රෑම් 400ක්, දුඹුරු සීනි කිලෝ 1ක්, තේකොළ ග්‍රෑම් 100ක් මෙම සහන මල්ලට ඇතුළත් වන අතර එය රුපියල් 1950ක මිලකට සතස අලිවිශාකා මගින් ලබා ගත හැකි. වෙළඳ අමාත්‍යාංශය පැවසුවේ එමගින් රුපියල් 700ක සහනයක් පාරිභෝගිකයන්ට හිමිවන බවයි. නමුත් සතස අලිවිසල්වල අවුරුදු සහන මල්ල සහ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇති බව දක්නට ලැබුණා.
මන්නම් දන්නේ නැහැ මට නම් දුන්නේ. සීනි නැන්නේ සීනි ගන්නවා පරිප්පුත් නැහැ සීනිත් නැහැ. ටීවී එකේ තමයි තියෙන ඔක්කොම සතුටුසෙ නැහැ. පොණි සම්බා තියනවා කියව පොණි නාඩු තියනවා කියලා කියන උකුත් නැන්නේ. 22ක්වත් නැහැලු යා එලීට වෙලා සිකියුරිටි වෙලා එලීටවලා ඉන්නවා. ඉතින් අපි මොකක්ද දැනන්නේ අපි හැරලා යනවා ඉතින්. කාටවත් විශ්වාස කරන්න බෑ බඩු තියෙන විදිහට තමයි තියෙන කඩේ. එතුළට ආවම කිසි දෙයක් නැහැ. තියෙන විදිහට කාලා යන්නයි තියෙන්නේ. සීනි පිටි ගන්න ආවේ ඔක්කොත් නැහැනේ ගන්න. අවුරුදුත් නැහැ කොහමද අවුරුදු සමරන්නේ? අත්‍යවශ්‍ය බණ්ඩ යාලට අත්‍යවශ්‍ය මේක අත්‍යවශ්‍යද? මේක ගන්න ඕනේ මේක මොකටද කියලා දන්න ඕනේ වාතයට තමයි මේක ගන්න ඕනේ මේක කාලා පාර්ලිමේන්තුවේ ගිහිල්ලා වාඩි වෙන්න ඕනේ වාතෙන් නැතුව පවුල් පිටින් මැරෙන්නේ වාටයක් අමුණා නොදයි කියලා එතන මාත් අවුරුදු නෙමෙයි ඕනේ කොහොම මාත් මේ ආවට කිසිම දෙයක් නැහනේ බිස්කට් විතරයි තියෙන්නේ කටින් විතරයි යව දෙන්නේ බඩු නෑ පේනවනේ දැන් සානමලු ගාන දාලා තියෙනවා ඒ සානමලු දින බඩු මොකුත් නෑ බඩු නැත්නම් මොකටද ඉස්සේ මේක ගාන්නේ ආලුත් නෑ සීනිත් නෑ මොකුත් නෑ බඩු නෑ නෑ බඩු නෑ යනවා තාම මගේ එනවා ලොරිය ඩීසල් නෑ කියලා සිංහල හින්දු අලුත් අවුරුද්ද උදා වීමට තවත් ඇත්තේ දින 5ක කාලයක් පමණයි. වෙනදාට නම් මේවන විට අලුත් අවුරුද්ද සමරන්න ලහිලහියේ ජනතාව සූදානම් වනවා. නමුත් මේවන විට තත්ත්වය වෙනස්. වෙළෙන්දන් පවසන්නේ වෙනදා තරම් ඔවුන්ට වෙළඳාම් නැති බවයි. අවුරුදු බිස්නස් නම් ගන්න දෙයක් නැහැ. වෙන්ද තීච බිස්නස් වලින් හතරෙන් එකක්වත් නැහැ. සෙනගත් නැහැ. වෙන්ද කෑලි දෙකක් තුනක් ගන්න මිනිස්සයා එක කෑල්ලක්වත් ගන්න බොහොම අමාරුවෙන් හෙට්ටු කරලා ඉල්ලන්නේ. එට්ටු කරලා දෙන්න විදියකුත් නැහැ බඩුවල මිලේ හැටියට. ගෙනාපු බඩු ටිකවත් තාම විකුණ ගන්න විදියක් නැහැ. බිස්නස් නම් ගොඩක්ම අඩුයි. පාරවල් වල මිනිස්සු ඇත්තෙම නැහැ. ඉතින් ගොඩක්ම මේ වෙලදාම අඩුයි. අපිට ගොඩක් අමාරුවෙන් මේ කරගෙන යන්නේ. මේ පරිභෝගිකයන්ගේ අදහස්. මේ අවුරුද්ද හොඳයි. කොරෝනා තිබුණත් හොඳයි මේ අවුරුද්ද. මහත්තරුන්ගේ රැකියාව ලක්ෂීය වෙලා තියෙනවා. ඒක නිසා ආදායම අඩු නිසා අපිත් ලාභයෙන් හොය සෑහෙන පෝලිම් වල දුක් විඳිනවා. කරන්න දෙයක් නැහැ. බඩු මිල අඩු වෙලා මිනිසුන්ට සහනයක් ලැබෙනවා නම් හොඳයි. මුදල් ප්‍රශ්නේ තමයි තියෙන්නේ. වෙන මොකුත් ප්‍රශ්නයක් නැහැ. බඩු මිලත් එක්ක ලැබෙන මුදල අඩුවක් තියෙන්නේ. ගිය අවුරුද්දට වැඩිය මේ අවුරුද්ද නම් අමාරුයි බොහොම මිනිසුන්ගේ ජීවත් වෙන්න. ඒක තමයි ඇත්ත. සල්ලි දීලවත් අත්‍යවශ්‍ය භාණ්ඩ ගන්න දැන් ජනතාවට හැකියාවක් නැහැ. ඒ තරමට වෙළඳපළේ භාණ්ඩ හිඟයි. අදත් ගෑස් ගන්න ජනතාව හිටියේ දිගු පොලිම් වල. කියලා තියෙනවනේ මේ පිළිවෙල. ඔව්. එක්කෙනි අපිට මැදියක් දෙන්න බෑ. ගෑස් 400ට පුළුවන් අය 400 නම් දෙන්න. ඉතුරු තමයි ඉතුරු වෙන 500ක් බාර වාඩිලා ඉන්නවා. මොකද ඉතුරු වෙන පුළුවන්. දැන් විසඳුම දීලා තියෙනවා. මේකද එකකට අපු මේ නිකන් කඩප්පල්කාරී ක්‍රියාවට නම් ලේස් වෙන්නේ. ඕගොල්ලෝම ඉන්න. අපි යනවා. ඕගොල්ලෝම ඉන්න අපි යන්න. අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවට විශේෂ බස් රථ හා දුම්රිය සේවා ක්‍රියාත්මක කර තිබෙනවා. ජනතාව පවසන්නේ ප්‍රමාණවත් බස් රථ සංඛ්‍යාවක් නැති බවයි. එහෙත් දුම්රිය සේවා සාමාන්‍ය පරිදි සිදුවනවා. සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනතාව මේ දිනවල සිය ගම්බිම් බලා පිටත් ව යනවා. කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සිට දුරබැහැර ගම්බිම් බලා යන සහ එන මගින් වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සැලැස්මක්ද මේවන විට ආරම්භ කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ජාතික ගමනාගමන කොමිෂන් සභාව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට අයත් බස් රථ සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව එක් කර ගනිමින් මේ කොටුව දුම්රිය ස්ථානයේ සහ ප්‍රධාන බස් නැවතුම්පලේ අද පැවති තත්වයයි. සමගී ජන බලවේගයේ කිසිවිටකත් කිසිවෙකුත් ගමන් ගන්නා මාර්ගයක යන්නේ නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ජනතාව එපා කියනවා නම් තමා එක මොහොතක්වත් බලේ රැඳී සිටීමට බලාපොරොත්තු වන්නේ නැති බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ. දැන් කියනවනේ මේ උණුත් එකයි කියලා. ඔව් හරි. උණුත් එකයි. හැම එකම එකයි. හැබැයි අපි වෙනස්. දැන් අද රටේ ඖෂධ හිඟයක්, උපකරණ හිඟයක්. ආණ්ඩුවට මොනවත් කරන්න බෑ. අපි විපක්ෂේ. අපිට බලයක් නැහැ.
ආණ්ඩුව ඩොලර් හිඟමනේ යනවා අපි රජයේ රෝහල් වලට ගෙනල්ලා කිඩ්නි ඩයලිසිස් මැෂින්ස් පරිත්‍යාග කරනවා වෙනස තේරෙන්නේ නැද්ද වෙනස පේන්නේවත් නැද්ද මේකද අවුරුදු 74ක් උණුත් එකයි මුණුත් එකයි කරපු ක්‍රමය නෑ මිත්‍රවරුනේ මේක අලුත් මාවතක් මේක අලුත් ගමනක් බොරු කයිවාරු නැහැ අපිටත් වැඩ බැරි නම් ජනතාව ඵලයන් කියනකම් අපි බලන් ඉන්නේ නැහැ අපිටත් වැඩ බැරි නම් අපි යනව යන්න ගෙදර වැඩ පුළුවන් හින්දා තමයි මේ අභියෝගේ බාර අරගෙන අපි මෙතන ඉන්නේ ඔය උණුත් එකයි මුණුත් එකයි කියන තීරයට කරුණා කළා තව එකක් අඩංගු කරන්න උණුත්ියා මුණුත්ියා මොකා වුණත් වැඩකාරයොද මේ ඕජස් ගලන තුවාලයට ප්‍රතිකාර කරන්න පුළුවන්ද තීන්දුව රටේ ජනතාවට බාරයි රට ගොඩනැගීමට නම් විශේෂ ශාස්ත්‍රයේ පිළිබඳ දැනුමක් ඇති පොත්වලින් පත් කිරීම අත්‍යවශ්‍ය බව විද්වත් වෘත්තිකයන්ගේ සංගමයේ පවසනවා ඒකෝලම පැවති මාධ්‍ය හමුවකට එක් වෙමි තීරණ ගැනීමේ දුර්වලත්වය නායකත්වයේ දුර්වලතා සහ අවිනිශ්චිතභාවය හැම තැනකම පැතිරලා ගිහිල්ලා තියෙන ක්‍රමවේදයක් තමයි අපි දැක්කේ උද්ඝෝෂණවල නිරත වෙනවා නිරත වෙමින් කියන්නේ ජනාධිපතිවරයාට සහ දැනට පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන් 225 දෙනාටම ඉල්ලාස් වෙන්න කියලයි විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සංවිධානයේ යෝජනාවක් හැටියට අපි කියනවා විෂයපත්‍ය හොඳින් දන්නා පුද්ගලයන් කොට්ටාශයක් අපි මේ කැබිනට් එකට ගේන්න ඕන මේක නිකන් කරන්න බෑ ඒ කියන්නේ අමාත්‍යවරුන් හැටියට ඉන්න ඕන මුලින්ම ඉතින් ඒක කරන්න නම් පළවෙනියටම ජාතික ලයිස්තුවෙන් මන්ත්‍රීවරුන් හැටියට පාර්ලිමේන්තුවට පත් වෙන පුද්ගලයන්ට අපි යෝජනා කර හිටිනවා ඒ අය තම ක්ෂේත්‍රයේ ඉතා පළපුරුදු අධ්‍යක්ෂීම් අයව මේ තනතුරු වලට පත් කරගන්නයි කියලා. ඉතින් ඒක කරන්නේ කොහොමද? ඒක කරන්න නම් මේ සියලුම පක්ෂ පාට ભેදයකින් තොරව ඒ කට්ටිය මේ රටේ සුභසිද්ධිය සහ මතු අනාගත පරපුරේ සුභසිද්ධිය සඳහා මේ ගැන හිතලා බලලා මේ අවස්ථාවේදී එවැනි ක්ෂේත්‍රයේ දැනුමක් පළපුරුද්දක් තියන අයව මෙතනට ගේන්න ඕන. දැන් රටවට ආපුවත් කිහිපයක් කෙරේ. තඹුත්තේගම මලිය දේවපුර කොත්මලේපුර යන ගම්මානවලට ඊයේ රාත්‍රියේ වනාරින් ගම්වැද එම ප්‍රදේශයේ නිවෙස්වලට හා වගා බිම්වලට හානි සිදු කර තිබෙනවා. එමෙන්ම මෙවර මහා කන්නේ රසායනික පොහොර නොමැතිව ලබාගත් වියස්වැන්නද වනාලින් විනාශ කර ඇති බවයි වාර්තා වන්නේ. පුත්තලම අනුරාධපුර මාර්ගයේ පුත්තලම නගරයට ආසන්න ඩිපෝ මන්සන්දියේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් 3 දෙනෙකු බරපතල තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. නාවික හමුදා ට්‍රක් රථයක්, ත්‍රිරෝද රථයක් සහ ඩයිඩෝ වර්ගයේ රථයක් එකිනෙකට ගැටීමෙනුයි මෙම අනතුර සිදු වී ඇත්තේ. කොළඹ උතුර කොට්ටාෂ අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරක් මත ගිනි අවියක් සමග පුද්ගලයෙකු ජම්පටා වීදියේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම ගිනි අවිය අපරාධ සඳහා යොදාගෙන ඇද්දයි මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති අතර සැකකරු විසින් මෙම ගිනි අවිය නිෂ්පාදිත රට සහ එහි අංකය මකා දමා ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. තලවකැලේ වටකොඩ ප්‍රදේශයේ නිවසක් තුරදී ගෙල සිරකර කාන්තාවක් ඝාතනය කර තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 84 හැවිරිදි මහලු කාන්තාවක්. ඝාතකයන් විසින් මහලු කාන්තාවගේ ගෙල සිරකර මරා ඇය පැනඳ සිටි කරාබු ජෝඩුව කොල්ලකා පලා ගොස් ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. ප්‍රධාන පුවත් විකාශය අවසන්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.